අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවස 6 ප්‍රධාන පුවත් විකාශයයි මේ මම සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත කොවිඩ් 19 සාර්ථකව පාලනය කළ ලොව රටවල් අතරින් දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට ත්‍රිකුණා මලය වරායට පැමිණි ඉන්දිය ඉන්ධන නෞකාවක සිටි 17කට කොරෝනා යුද හමුදාපතිවරයා තහවුරු කරයි ප්‍රබල පාතාල කල්ලි සමාජික අංගොඩ ලොක්කාගේ සමීපතමයින් දෙදෙනෙක් හෙරොයින් සමග පොලිස් අත්අඩංගුවට සහස්පුර සුජීවත් හෙරොයින් සමග පොලිස් දැලේ කිරිපිටි ආනයනය නතර කිරීමේ සූදානම ගැන ඇමති මහින්දානන්දගෙන් ප්‍රකාශයක් සහල් හිඟයට පිළියමක් ලෙස සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට පියවර මේක ගැසට් අකුලන ආණ්ඩුවක් විපක්ෂ නායකවරයාගෙන් චෝදනා කොරෝනා වෛරසය ICC මූලස්ථානයත් ආක්‍රමණය කරයි ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත්ම වෙත ඉන්දියාවේ සිට ඉන්ධන රැගෙන ත්‍රිකුණාමලේ වරායට පැමිණි නෞකාවක සිටි ඉන්දියා ජාතික කාර්ය මණ්ඩලයේ 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා ඒ හේතුවෙන් එම නෞකාවේ කාර්ය මණ්ඩලයේ සමග සමීප සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයන් කිහිප දෙනෙකුද නිරෝධායනය සඳහා යොමු කළ බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශමේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට මීට දින කිහිපයකට ප්‍රථම කොළඹ වරායට ආපු තෙල් නෞකාවක් ඒ නෞකාව ලංකාවට ආව පස්සේ කොළඹ වරායට පරීක්ෂාවන් සඳහා කාර්ය මණ්ඩල කිහිප දෙනෙක් ගොඩ නගිනවා ඒකට නැවට යනවා ඉතින් ඒ නැව ඊට පස්සේ ත්‍රිකුණාමල ප්‍රදේශයට රැගෙන ගියා ඒ අවස්ථාවේදී ඔවුන්ගේ PCR පරීක්ෂණවලදී නැවේ හිටපු 17 දෙනෙක්ට කාර්ය මණ්ඩලයේ 17 දෙනාටම වගේ කොවිඩ් ආසාදනය වුණායි කියලා පළවෙනි වාර්තාවේ සඳහන් වෙනවා ඉතින් ඒ අනුව ඒ නැවට ඇතුළත් තුනු ශ්‍රී ලාංකිකයන් කීප දෙනෙක් ඉන්නවා ඒ ඔවුන්ව වහම ඊයේ දිනේම අපි නිරෝධායන ලක් කිරීමට කටයුතු කරන ලැබුවා ඔවුන්ගෙන් යම් කිසි පුද්ගලයෙක් පවුල් හා සම්බන්ධ වෙච්ච අය ඉන්න කීප දෙනෙක් ඉන්නවා මේක විශාල සංඛ්‍යාවක් නෙමෙයි මේක 5 දෙනෙක් වගේ සංඛ්‍යාවක් සම්බන්ධ වෙලා තිබ්බේ වෛද්‍යවරයෙක් ඊළඟට පයිලට්ස්ලා දෙන්නෙක් සහ තවත් කීප දෙනෙක් ඉතින් ඒ කට්ටිය මේ වෙනුවට නිරෝධායන ලක් කළා ඔවුන්ගේ පවුලුත් නිරෝධායන කිරීමට කටයුතු කරලා තියෙනවා මේ අතර COVID-19 ගෝලීය වසංගතය වැළැක්වීමේ ක්‍රියාමාර්ග ආර්ථික ප්‍රකෘතිමත් කිරීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව සැලකුව විට ශ්‍රී ලංකාව ලොව රටවල් 108ක් අතරින් දෙවන ස්ථානයට පැමිණ තිබෙනවා. චීන මුල්‍ය බුද්ධි ආයතනයක් වන ඊකායි පරිශන ආයතනයේ සිදු කළ සමීක්ෂණයකට අනුව COVID-19 ගෝලීය වසංගතයට සාර්ථක ලෙස මුහුණ දුන් රටවල් අතරින් මුල් තැන ගෙන ඇත්තේ චීනයයි. ශ්‍රී ලංකාව එහි දෙවන තැන හිමි කරගෙන සිටින අතර තුන්වන ස්ථානයේ හිමි වී ඇත්තේ අප්‍රිකානු ගානා රාජ්‍යයටයි. කොරියානු ජනරජය, මියන්මාරය, ඕස්ට්‍රේලියාව, තායිලන්තය සහ නවසීලන්තය වියට්නාමය සහ කාම්බෝජය පිළිවෙලින් හතරවන ස්ථානයේ සිට දහවන ස්ථානය දක්වා හිමි කරගෙන තිබෙනවා. COVID-19 පාලනය අතින් මුල් තැනගෙන සිටින රටවල් 10න් 9ක්ම ආසියානු පැසිෆික් කලාපයට අයත් රටවල් වීම විශේෂත්වයක්. ගෝලීය වසංගතයේ අවධානම නොසලකා හැර සිටි බ්‍රසීලිය සහ ඇමරිකා එක්සත් ජනපදයට සාර්ථක ප්‍රතිචාර දර්ශකයේ හිමිව ඇත්තේ 89 වන සහ 98 වන ස්ථානයයි. මෙම ලැයිස්තුවේ ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පැමිණීම සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශමේන්ද්‍ර සිල්වා මහතා දැක්වුවේ මෙවන් අදහසක්. අපි දෙවෙනි තැන නෙමෙයි අපි හරණ ඉන්නෝනේ පළවෙනි තැනට. මොකද දෙවෙනි වෙන්නේ අපි කවදාවත් දෙවෙනි වෙච්ච මිනිස්සු නෙමෙයි. එසේ වුණා කියන එක විශ්ම ජනිත කාර්යයක් නෙමෙයි. අපිට දින 50ක් වෙන කාලය තුළ සමාජයේ කොවිඩ් පතිරයාම ලක්වා ගැනීමට හැකියාවක් ලැබුණා. බොහොම කනගාටුවෙන් කියන්න ඕනේ මේ අවස්ථාවේදී මේ රටේ කොයිත් තිබෙත් නැහැ වගේ මාතරා සිද්ධිය වුණාන් පස්සේ නිකට දාගෙන හිටපු මුඛාවරණය පොඩ්ඩක් මුඛ ගාවට උසව්ව දවස් දෙක තුනක්. ඊට පස්සේ දැන් ආපහු පල්ලෙහාට ඇවිල්ලා තිබෙනවා. දැන් අද නැවගෙන ආරංචි වුණාම සමහරලාට ආපහු මුඛාවරණ දාන්න පටන් ගනි. මේක නෙමේ තිබිය යුතු තත්ත්වය. ශ්‍රී ලංකාවේ කොයි දාසාදිතයන් රෝහලක හෝ සිටින බැවින් අපිට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා සෞඛ්‍ය ශාස්ත්‍රය ලබා දුන් උපදේශ අනුව ක්‍රියා කිරීම ඉතාමත් වැදගත් වෙනවා.
Dubai Pihiti ICC Pradhan Mulasani, Savakin Pirisakata, COVID-19 Asan the Navy at the Bavata Havurvi Mehitwin, Emma Mulasani, Dinaki Pekata Vasada Mimata ICC Athene Tir Nakaratibinava, Exa Tarabi, Emir Rache, Niroda and Nitriti Walter Anukulabai. COVID-19 virus here, Dubai he pita eti, ICC Pradhan Mulastani the Akramane Karati Baba, Vidisma Devarta Sandhan Karnava, Dubai ICC Mulastani, Kare Mandale Kipadenikuta, COVID-19 virus Yasa the Nevieti Baba, Emma Vidisma Devarta Vala Sandhan Vanava. Yanwa Daddy Sau Karakshana Kramavedian Anugamane Kirim Sandaha, Antar Jyotika Cricket Council, Mulastane, Dina Kihipak Vasata Bimata, Exatarabi Miraje Pivaraginatipinava, Kese Vitata Dubai Hi Pavatwina, IPL Taragavali Sandaha Sahaba Givi Sitina, Kandayam Hai Sadaha, ICC Academy Kridangane, Virto Pavatinatra, Punuvim Sandaha, Air Sau Karakshita Bavai, Own Pen Badine. සංවිධානාත්මක අපරාධ කරුවෙකු වූ අඟුඩලොක්කාගේ සමීපතමේ දෙදෙනෙකු මත්ද්‍රව්‍ය සමග හබර්කඩ සහ මීගොඩ යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඇතුළු ආරක්ෂක අංශ විසින් සිදු කළ වැටලීම් කිහිපයක් දැන් Migoda Policy Lada Torturak Mata, Homagama, Habarakade Pradeshidi Saha, Migoda, Batavala Pradeshidi, Sakakaru and Dedeneku, Policy Atharankuta Kanetabinava, Atharanguta Pathanavita, Own Santaketi B, Heroin Gram Pahak Saha, Ice Gram Tunak, Policy Say Baharita Kanetabinava. Mema Putkilin Dedena, Angoda Lokanam, Sang with the Hanatmaka, Apra the Karuge, Sami Patamin, Dedenekubavai, Policy Santa Han Kale. Heroin Java Reminiratavu, Sahaspura Sujiva Nabeti Kantava, Borella Pradeshidi Atadanguda Kanetabinava, Borella Policy, Dushanamardana Eka Kesidukula Vetali Makadi, Borella Sahaspura Pradeshidi, Heroin Gram Dekai Milligram Hatsiak Samaga, Memasakari Atadanguda Kanetabinava, Michael Anthony Sujivani Nohot, Sujiva Nameti Memakantava, Emma Pradeshima Padinjakariak Bavai, Policies on the Hankale, Sakakari, Ada Malika Kanta Mahestrat Adikarnator, Idripat Kirimitan Yemitai. Gala Police, Kotasa, Dushan Mardana Ekake Visin, Adudesena Sidukanilla, the Vetali Makadi, Heroin Gram Pahai, Milligram, the Sivisak Adangu, Heroin Packet Hathalis Nekak Samaga, Kantavak, Police Visin, Athanangu Kanatibeva, Pasal Darwan, Ilaka Karkanimin, Mema Kantava, Madra Vijava Remi, Nirathvi Yatibavai, Policeas on the Hankale. Basna Hirapalat, Buddhikotase, Niladharingin, Lebanon Toruturak Mata, Grandpa's Policy, Dushanamardana Anshivisin, Totalanga, Bakery Wat the Pradeshidi, Sidukanilla, the Vetali Makadi, Rupia Lakshanavak Pamanavatina, Heroin Gram Aso Hatarak Samaka Sakakaruku, Atanakurekanatebenefa. Telikade, Digudevat the Pradesh, Nivasak Tula Pavati, Sadiak Sidukala Vetali Makadi, Madra Visamaka Sakakaru and Navadinuku Atanakurekanatebenefa. Sakakaruan Santiketi B, Rupel Eklaksha Hatahasak Pamanavatina, Matmud Dera Hatali Haksaha, Rupel Eklaksha Panas the Hasaka Vatina Kamaki Youth, Matpeti Visak Soyakat Pavai, Policeas on the Han Kale, Rupel Delakshaker, Hash Saha, MD M. Nemati, Matkudu, Ehidi Soyakanatebenefa. Merata ශ්‍රාවක හදවත් ආකර්ෂණය කරගත් අප සහෝදර ඉංග්‍රීසි ගුවන් විදුලි නාලිකාවක් වන රියල් රේඩියෝව අද 13 වන සම්වසරයේ සමරනු ලබනවා. දිනෙන් දින අප සමග අත්වැල් බැඳ ගනිමින් ශක්තියක් වන ශ්‍රාවක ඔබ සැමට සියත අපගේ ප්‍රණාමය. This is Real Radio. Merata Prekshaka Janatavake Hadavatara Samipa Vivin, Nirantarayen Nævundi Aluthi Laba Dena, Voice of Asia Apa Madhyajalaya Nalika Hayakin Samanvitayi. Shravaka Oba Venuvin, Voice of Asia Madhyajalaya, Tavat Aluth Samajikayak Bihikale, 2007 Vasare, September Masa 27 Wenadayi. E Ingreesi Guwan Viduli Nalikawak Lesa Bihivu Real Radio Vai. Nirmanashiri, Buddhimat Prekshakakarayak Aakarshane Karaganeema Arambunu Karagat, Real Radio Ingreesi Nalikawa, Retro Music Haraha Rasika Hadavat, Amandanandeta Patkara Avasan. Adi Dina Siya 13 Wana Samvatsare Samarana Real Radio Nalikawa, Siya Rasika Rasikavayan Athara Mevana Vita Ihalinma Sitina Ingreesi Guwan Viduli Nalikawak Bavata Patwa Thibenawa. Voice of Asia Madhyajalaya Sabhapati Roshanta Karyapirum Mahatage Maga Penvima Yatate, Siya Sarthaka Gamana Diyat Karana Real Radio Nalikawa, Merata Prekshakakarayak Chicago Bellendagan, Hondam Saha, Attikim Bahula, Ingreesi Guwan Viduli Nalikawak. Ada Dina Siya 13 Wana Samvatsare Samarana, Real Radio Apa Sahodara Nalikawata, Siya TV Apage Unusum Subapetu. This is Real Radio. Keep it real.
වත්මන් රජයේ අකාර්යක්ෂම පාලනයක් ගෙන යන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. යදපොළුන්නරුව ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ පොළොන්නරුව තමන් කඩුව අබන්ගඟ දකුණුවැල ශ්‍රී විවේකාරාමයේ පැමිණ විහාරාධිපති පූජ්‍යපාද ශාස්ත්‍රවේදී මහබැද්දේ ආනන්ද නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඊනතරුව මාත්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. මම අහන්න කැමති මේ රටේ මහා වියතුන්ගෙන් සමන්විත වූ පාලනයක් නිර්මාණය වෙනවයි කියලා. ඇත්ත වශයෙන්ම සිදු වෙලා තිබෙන්නේ හැම අවස්ථාවකම ගැසට් පත්‍ර ගගහ ඒ ගැසට් පත්‍ර හකුලා ගන්න තත්ත්වය. සැමන් මිලට පරිප්පු මිලට ගැසට් පත්‍රයක් ගැහුවා. ඒක හකුලා ගත්තා. හාල් මිලට ගැසට් පත්‍රයක් ගැහුවා. වී මෝල් හිමි, සහල් මෝල් හිමි ඒ අධිකාරී බලය යටතේ රජය දන ගහලා ඒ ගැසට් පත්‍ර හකුලා ගත්තා. ගහන ගහන හැම ගැසට් පත්‍රයක්ම හකුලාගෙන ඉතාමත්ම අකාර්යක්ෂම අවිනිශ්චිත පාලනයක් සිදුවන්නේ. ඉතින් මට හොඳට මතකයි වර්තමාන අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිවරණයේදීත් ඉන් පසුවත් වේදිකාවට නගිනකොට පොල් ගෙඩියක් පොල් බෑයක් අරගෙන යන්නට එතුමා අමතක කරේ නැහැ. ඉතින් මං හිතනවා දැනුත් කාලේ ඉලවිලා තිබෙන්නේ අගමැතිතුමා ඇතුළු රජයටම පොල් ගෙඩි ටික අරගෙන වේදිකාවල නැගලා මේ පොල් මිල පිළිබඳව රටේ ජනතාවට සත්‍යවාදී විග්‍රහයක් කරන්න. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ විදුලි ජනනයෙන් 70%ක් පුනර්චරණීය බලශක්තිය උපයෝගී කර ගැනීමට හැකියාව පවතින බව අමාත්‍ය ඩල සලහ පෙරුම මහතා පවසනවා. ඒ මාතර පැවති වැඩසටහනකට එක් වෙමින් සෞභාග්‍ය දැක්ම ගෝඨාභය රාජපක්ෂ ජනතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 2030 වන විට ශ්‍රී ලංකාවේ විදුලි ජනනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තිය පාවිච්චි කරලා විදුලිය ජනනය කරන්න ඕනි කියලා. දවස් 7ක් පසට ගියොත් ලංකාවේ සතුටින්ම නිදාගන්න මිනිහා කවුද? දලසලහ පෙරුම. එයි හැම ජලාශයක්ම දැන් වාන්දානවා. දැන් මේ දවස් 7ක් එක දිගට ලංකාවේ විදුලිය ජනනය කිරීමේදී ඩීසල් වලින් එක කඳුලක් හැදුවේ නැහැ. 50% මුළු විදුලියෙන් හැදුනේ මේ පුනර්ජනනීය බලශක්තිය. නැත්තම් මොකද වෙන්නේ? කාර්බන් ශිල්පීන් අඳීවි දලස් ගල කරන් ගියයි කියලා. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ හරහා සුදුසුකම් ලත් ගණකාධිපතිවරයෙකු පත් කර ගැනීමේ අවස්ථාවද අහිමි වීමේ අවදානමක් මතුව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නිත්ති මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ දවස්වල සුප්‍රසිද්ධ විදිහට යන්නේ ජනාධිපතිතුමාගේ කටවචනෙන් කියන දේ චක්‍රලේඛයක් වන්නේ කියන. කලින් නම් තිබුණා විගණකාධිපතිවරයාට සකිය සිය දුරකාලයේ කාර්යභාරය ඉටු කිරීම නොහැකි වූ විට විගණකාධිපතිවරයා වෙනුවෙන් වැඩ බැලීම සඳහා තැනැත්තෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත් පත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේ. විසිවෙනි සංශෝධනය. දැන් මේකේ පොතේ විගණකාධිපතිවරයාට සිය දුරේ කාර්ය ඉටු කිරීම නොහැකි වූ විට විගණකාධිපතිවරයා වෙනුවෙන් වැඩ බැලීම සඳහා තැනැත්තෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේ. දැන් සර්කියුල නෙමෙයි තියෙන්නේ සර්කියු දේ විගණකාධිපති වෙන්නේ සුසුසුගංගලත් විගණකවරයෙක් නෙමෙයි. දැන් මේ සියල්ල සකස් වෙන්නේ විගණන කොමිසම කියන ක්‍රියාවලියෙන් එළියට ගිහිල්ලා නම් ඒකේ තියෙන බරපතලකම තමයි මූල්‍ය පාලනයත් සම්පූර්ණ පාර්ලිමේන්තුවෙන් ගැලවිලා සර්කියු දේ බවට පත් වෙන්න පුළුවන්. විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළු වත්මන් දේශපාලන තත්ත්වයේ පිළිබඳව දේශපාලන වේදිකාවේ පළවු අදහස් කිහිපයක් දැන් මාස 6ක් ඇතුළත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පත ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුවක් රජයට තියෙනවා. පහුගිය මැතිවරණ දෙකේදී ජනතාව බලාපොරොත්තු වෙන ආකාරයට 19 ඉවත් කළා. ඒ සඳහා වූ විකල්ප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනීම සඳහා තමයි ජනතාවත් එක්ක සංවාදයකට එළඹිලා ඉන්නේ. විසින් සංශෝධනයේදී පාර්ලිමේන්තුවේ 3/2 බලයක් තියෙන නිසා ඇතුලේ ඔළු ගෙඩි වලින් ඒක සංශෝධන අනුමත කරගන්න හැකියාව තියෙනවා. මුත් අපි එළියේ ලොකු ව්‍යාපාරයක් ගෙනියන එකට විරුද්ධව රටේ ජනතාව පොහොට්ටුවට ඡන්දය දුන්න ජනතාව පවා දැන් ඒකට විරුද්ධ වෙමින් සිටිනවා. පොහොට්ටුවත් එක්ක ඉදිරියට ගියපු භික්ෂුන් වහන්සේලා පවා ඒක විවේචනය කරනවා. දැන් ඒක අන්දා ඉතාම රටට හානි කරයි. ඒක අන්දා ඒක පරාජය කරන්න අවශ්‍ය හැම පියවරක්ම ගන්න අපි උත්සාහ කරනවා. වගා කිරීම ප්‍රතිවිරෝධවල නිලෙන්න අවශ්‍ය සියලුම බීජ විතරක් නෙමෙයි අනිත් සියල්ල අපි පාසු මුදලකට ගොවියාට සරලන විදියට මේ ගොවියා පැත්තෙන් බලනවා වගේම පාරිගෝගියා පාරිභෝගිකයා පැත්තෙන් අනිත් පැත්තෙන් බලන්නත් ඕනේ. මුදලින් අඩු කරනවා වගේම ගුණාත්මක භාවයෙන් වැඩි කරන්න උත්සාහය ගන්න. කදිමෙට තිබූ රටක් අහෝ ඇද වැටිච්ච අඩිය මදි වෙයි ලෙව කන්නටවත් මෙහෙම ගියොත් පඩිය ඇඳි වතටත් වඩා හුඟක් වටිනාකම වැඩිය රෙදි වෙනුවට අල්මාරියේ තිය මුද පොල් ගෙඩිය
ගවඝාතනයට එරෙහිව සේතගෙන එන ප්‍රවෘත්ති විශේෂාංගය දැන් මෙරට කිරිකවයින් විශාල පිරිසක් සිටියද අප 165ක් ආනයනික කිරිපිටි භාවිතයට පුරුදු වී සිටින අතර ඊයේ දින පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් අප වෙත අදහස් දක්වමින් ආනයනික කිරිපිටි වෙනුවට දේශීය කිරිකවයින්ගෙන් ලබා ගන්නා කිරි 100%ක් ප්‍රයෝජනයට ගත හැකි බව ප්‍රකාශ කළා මෙතර ගව ඝාතනයට එරෙහිව අප ගෙන යන වැඩසටහනට ශක්තියක් වෙමින් සංවිධාන කිහිපයක් අද දින ගාලු මෝදොර ස්ථාපනය කර ඇති උද්ඝෝෂණ ස්ථානයේ සහ ජනාධිපති ලේකම් කාර්යාලය අවට ගව ඝාතනයට එරෙහිව නිහඬ විරෝධතාවයක සහ පාගමනක නිරත වුණා සීලු දනාව එක්කව වෙලා මේ ගමන යමු කිසි කෙනෙක්ගෙන් අපි පලිගන්නේ ජය ගනිමු අහිංසක සත්වයින්ගේ ලෙන් තෙත්ගත් ඒ භූමියක් හැටියට ශාපලත් භූමියක් හැටියට නොකරන ලෙසටත් මේක ඉක්මනින් මේ සත්ව ඝාතනය අපේ ශ්‍රී ලංකාව තුල තහනම් කරලා දෙන හැටියට පිල්වා සිටිනවා We said we have got independence no in 1948 the British left but still all what they have done is still here one of the things they have left is this butchering of cows ලංකාවේ ජනතාවට තුල 182 බෞද්ධ හින්දු අය ඉන්නේ 182 හින්දු බෞද්ධ අයගේ සංස්කෘත ආරක්ෂාව කරන්න අපේ අධිකරු ජනාධිපතිතුමායි අග්‍රමිතිතුමායි දෙන්නේම මේ ආණ්ඩුවේ ගව ඝාතනය සම්පූර්ණව නතර කරන්න ඕනේ මෙරටට කිරිපිටි ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට රජයේ අපේක්ෂාව බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඒ නවල පිටියේ ප්‍රදේශීය පැවති සාකච්ඡාවකට එක් වෙමින්. අපේ රටේ කිරි ගන්න සත්තු ඉන්නේ 250,000යි. අපේ රටේ කිරි නිෂ්පාදනයෙන් අපි නිෂ්පාදනය කරන්නේ 135යි. අනිත් ඔක්කොම පිට රටින් අපි කිරි ගේ. අපි එක දවසකට US මිලියන 1ක කිරිපිටි ගෙනවා. අපි පිට රටකින් විදේශ වලින් කන జాතියක් බවට අදපත් වෙලාතියෙනවා. අපේ රටේ ඉන්න කිරි ගන්න සත්තුන්ගෙන් රටේ නිෂ්පාදනයෙන් බෙදුවාම එක කිරි හරකකින් කිරි ගන්න ලීටර් 4යි. මේ ලීටර් 4 මහන්සි වෙන්න ඕනේ නැහැ. මේ සත්තුන්ට වතුර ටික දුන්නා නම් ලීටර් 5 දක්වා වැඩි කරගන්න පුළුවන්. සියලුම මේ සත්තුන්ට අවශ්‍ය ගව ගල් ආධාර, ඒ වගේම අවශ්‍ය කෑම ටික, අවශ්‍ය තනකොළ ටික, ඒ අවශ්‍ය සියලු දේ ලබා දීලා මේ කිරි නිෂ්පාදනය වැඩි කරගන්න වැඩපිළිවෙලක් අපි දැන් කරගෙන යනවා. අපි මේ රටේ කිරි ආනයනය කිරීම සියල්ල අපි නවත්තන්න බලාපොරොත්තු වෙනවා. ඔබ දන්නවා නව ශ්‍රී ලංකාවේ වැඩිම කිරිපිටි ආනයනය කරන රට තමයි අපේ ශ්‍රී ලංකාව. මේ කිරිපිටි ආනයනය කිරීම නවත්තලා අපි බලාපොරොත්තු වෙන සම්පූර්ණයෙන් අපේ රටේ අවශ්‍ය කිරි ටික නිෂ්පාදනය කරන්න. වෙළඳපොළ තුල ඇතිවිය හැකි කෘතිම සහල් හිඟයට පිළියමක් ලෙස සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. කෙසේ වෙතත් සහල් වලට පනවා ඇති පාලන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවයි වෙළඳ මාත්‍යංශයේ ලේකම් බත්රාණි ජයවර්ධන මහත්මිය අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. වෙළඳපොළ තුල ඇතිවිය හැකි කෘතිම සහල් හිඟයට පිළියමක් ලෙස සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව වෙළඳ මාත්‍ය බඳුළු ගුණවර්ධන මහතා විසින් අමාත්‍ය මණ්ඩලයේ වෙත ඉදිරිපත් කරනු ලැබුවා. මේ අතර වෙළඳ මාත්‍යංශය පවසන්නේ සෑම වර්ෂයකදීම ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාසවල මෙරට සහල් වෙළඳපොළේ හිඟයක් ඇති කිරීමට ඇතැම් ව්‍යාපාරිකයින් උත්සාහ කිරීම සුලභ කරුණක් බවයි. මෙවරද එවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩ නොතබා කෘතිම සහල් හිඟයක් ඇති කිරීමට උත්සාහ දරුවොත් ඒ පාලනය කිරීම සඳහා මෙලෙස සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට තීරණය කළ බවයි වෙළඳ මාත්‍යංශයේ ලේකම් බද්රාණි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ. විමෝල් හිමියන් සහල් නිෂ්පාදනය කරන කීප දෙනෙක් ප්‍රකාශ කරා මේ කියන ප්‍රමාණයේ වීතෝග රට තුළ නොමැති බව. වෙළඳ අමාත්‍යතුමා සූදානම් වුණා වෙළඳපොළ තුළ කෘතිමව සහල් හිඟයක් ඇති කරොත් ඒක පිළිතුරු දීම සඳහා සහල් අවශ්‍ය ආරක්ෂිත තොගයක් ආනයනය කිරීම කරන බවට උන් දැනුවත් කරා. රජයේ විසින් ප්‍රකාශිත පත්කර සහල් සම්බන්ධයෙන් පනවැති පාලන මිල වැඩි කරන්නේ නැහැ.
පසුගියද ගිනිගැනීමට ලක් වූ MT New Dammen නෞකාවට අයත් සමාගමේ නිල්කාස් ඉල්ලා සිටි රුපියල් මිලියන 442ක මුදල ශ්‍රී ලංකාවට ලබා දෙන තුරු එම නෞකාව නිදහස් නොකරන බව විදේශ සමත අමාත්‍යංශයේ ලේකම් ජනනාත් කොළඹගේ මහතා පවසනවා. කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පසුගියදා ගිනිගැනීමකට ලක් වූ MT New Dammen නෞකාවේ ගින්න නිවා දැමීමට සහ නැව මෙතෙක් නඩත්තු කිරීමට වන්දියක් ලෙස නෞකාවේ හිමිකාරීත්වයේ දරන ග්‍රීක සමාගමෙන් ශ්‍රී ලංකා රජය විසින් රුපියල් මිලියන 442ක වන්දියක් ඉල්ලු අතර එය මෙරට වෙත කඩිනමින් ලබා දීමට එම නෞකාවේ මව් සමාගම වූ ග්‍රීක සමාගම එකඟත්වය පළ කර තිබුණා. එම වන්දි මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් ඊයේ දින නීතිපති දෙපාර්තමේන්තුවේ පැවති අතර එහිදී සාකච්ඡා වී තිබුණේ අදාළ සමාගමෙන් මෙරටට වන්දි මුදල් ලැබෙන තෙක් එම නැව සමාගම වෙත නිදහස් නොකරන ලෙසයි. මෙතර ජාත්‍යන්තර නෞකා දිනයේ සැමරීමේ සම්මන්ත්‍රණයක් ඊයේ කොළඹ දී පැවැත්ුණා. එහිදීද නිව් ඩයිමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ වුණා. මේ සම්බන්ධයෙන් අපිට මේ උහිමියාගෙන් සල්ලි ගැනීම ප්‍රධාන මාර්ග තුනක් තියෙනවා. පළවෙනි මාර්ගය තමයි දැන්ට ගිනි දිවීම සහ මේ නැව මුදා ගැනීම සම්බන්ධයෙන් ගිය වියදම් පියවා ගැනීමට එක ක්ලේම් එකක් තියෙනවා. ඒ ක්ලේම් එක තමයි දැනට අස්තමේන්තු කරලා තියෙන්නේ. එතකොට ඒක තමයි ෂිප් පෝලත් දෙන්න කැමති වෙලා තියෙන්නේ. ඊට අමතරව දෙවනියට මීපා පනත කරන කැප්ටන්ව අතඩුවට අරගෙන දඩ ප්‍රමාණයක් ගැසීම. එතකොට එතනනුත් අපිට යම්කිසි ගාණක් ලැබෙනවා. ඊට අමතරව තුන්වන එක තමයි අර මම කිව්වේ මීපායකේ තියෙන නීතිය යටතේ සිවිල් අලාභයක් ගැනීමේ හැකියාව තියෙනවා. අර එන්ජින් එකෙන් ගිය තෙල් වලින් තෙල් කාන්දු වීම නිසා ඇතිවෙච්චි පොලියුෂන් ඩැමේජ් ප්‍රිවෙන්ටිව් මෙෂර්ස් කියන දෙකට ඒ අලාභ ගැනීමේ හැකියාවක් තියෙනවා. නීතිය හැටියට අවුරුදු 6ක් ඇතුළ මම හිතන්නේ ඕනනම් වැඩි කරගන්න පුළුවන් හැකියාව තුනක් තුනනේ. තුනක් තුන වැඩි කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා තව තව ක්ලේම් දාලා. ඉතින් දැන් අන්න නඩුව පටන් ගත්තොත් හොඳයි. තව අවුරුදු 3ක් යනකොට තව වැඩි කරගන්න පුළුවන් හැකියාව නීතියේ තියෙනවා. නඩු මාර්ගයට යන්න වෙන්නේ සල්ලි දෙන්නේ නැත්තම් දැනටත් මම හිතන්නේ අපි මේ නැවට තාමත් අපි පිටත් වෙන්න අවස්ථාවේ දුන්නේ නැහැ. තාමත් මේ නැව නාවික සතුපුම් 60ක් විතර ශ්‍රී ලංකාවට නුදුරු මුහුදේ තියෙනවා. මොකද මේ මුදල අපිට දෙනවාමයි කියලා සහතිකයක් දෙනකම්. මොකද අපිට මේ නැව ගියාට පස්සේ අපිට සමහරකට මේ බලය ටිකක් අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒකයි අපිත් කියන්නේ පුළුවන් තරම් ඉක්මනට මේ කමිට්මන්ට් එක දෙන්න. එතකොට ඕගලන්ට නැව අරන් යන්න පුළුවන් කියන එක. එත් සමගින් සියත සවසහය ප්‍රධාන පුවත් විකාශය අවසන්. අපි ඇලි හමුවන්නේ අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.